කතානායකවරයාට අද ප්‍රජාතන්ත්‍රවාදයේ අමු අමුයේ උල්ලංඝනය කරමින් මේ නටන නාඩගම වහාම නතර කරන්න. රනිල් වික්‍රමසිංහ මහත්මයාටත් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ටත් මම කියනවා කරුණා කරලා මේ රට ආරාජික කෙරුව ඇති අවුරුදු 3 තිස්සේ ඔබට අවස්ථාව ලැබුණා මේ රට හදන්න. 94 අවස්ථාව ලැබුණා ඒක ගිලිහි ගියා. 94 කිව්වේ රනිල් වික්‍රමසිංහ මහත්මයාට මිස්ටර් ක්ලීන් කියලා. අරලිය ගමන්දරේ දාලා ඉක්මනින්ම ගියා. අගමැතිවරු හැටියට තමයි රනිල් වික්‍රමසිංහ මහත්මයා එදා හඳුන්වා දුන්නේ. එතුමා එදා ගියේ නිකන් නෙමෙයි. නවීන් දිසානායක මහත්මයාගේ තාත්තට අගමැති වෙන්න තිබිච්ච අවස්ථාව ඉක්මනින් චන්ද්‍රිකාට ලබලා දෙන්න පුළුවන් වැඩපිළිවෙල තමයි ක්‍රියාත්මක වුණේ. හැබැයි රටේ ජනතාවට එතුමා මාකට් කෙරුවේ එතුමා බොහොම පිළිසිදු නායකයෙක්, බල ලෝභී නායකයෙක් නෙමෙයි. ඉක්මනින් අරලියගහ මන්දිරින්ගේ නායක හැටියට එතුමා එදා එතුමා මාකට් කරගත්තා. හැබැයි මේ පාර එතුමා දන්නවා මේ රටේ අගමැතිවරු ජේ.ආර්. ජයවර්ධන මහත්මයා කන්න පත් කිරුවේ කොහොමද කියලා. ජේ.ආර්. ජයවර්ධන මහත්මයා තමන්ට ඕන අගමැති ප්‍රේමදාස ජනාධිපතිතුමාව දාගත්තා. ඊට පස්සේ ප්‍රේමදාස ජනාධිපතිතුමා ලලිත් ගාමිණී වගේ දක්ෂයි ඉද්දී එතුමාට ඕන අගමැති එතුමා දාපත් කරගත්තා. ඒක තමයි විධායක ජනාධි විධායකයේ තියෙන බලය. සිරිමාව බණ්ඩාරගම මැතිනිව චන්ද්‍රිකාපත් කරගත්තා ජනාධිපති හැටියට. අගමැතිකම ගිහිල්ලා ඉල්ල ගන්න ඕනේ මෛත්‍රීබල සිරිසේන ජනාධිපතිතුමාගෙන්. ඒක පාර්ලිමේන්තුවට ගෙනල්ලා පාර්ලිමේන්තුවේ තිබුණු ගෞරවය විනාශ කරන්න හොඳ නෑ. අද එක්සත් ජාතික පක්ෂයයි ඇඟිලි දික් කරන්නේ අපි විනාශ කරනවා කියලා පාර්ලිමේන්තුවේ ගෞරවය. නෑ, පාර්ලිමේන්තුවේ ගෞරවය සහ ඒ කෙලසීම කෙරුවේ කරූ ජයසූරි මහත්මයා. මේ ගිය සුමානදී කී විතරක් නෙමෙයි, එතුමා කතානායක හැටියට පත්වෙච්ච දවසින්ලා එතුමා පක්ෂපාතිව තමයි එතුමා කටයුතු කරේ. හරියට සිරිකොත සභාපතිවරය හැටියට තමයි එතුමා කතානායක පුටුවේ ආසනෙ ඉඳගෙන මේ පාර්ලිමේන්තුවේ හැසිරුවේ. ඒ නිසා අපිට එතුමා ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ. ඒ නිසා මම මතක් කරනවා නැමත වාරයක් මේ වගේ පහත් දේශපාලන ක්‍රියාන් වලට හෙදෙන්නේ නැතුව ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්න කටයුතු කරන්න කියලා අපි විශේෂයෙන්ම කරූ ජයසූරි මහත්මයාගෙන් ඉල්ලා හිටිනවා. කළ යුත්තේ මොකද්ද කියලා අපිට කියන්න දෙයක් නෑ. අපි ඉන්නේ ව්‍යවස්ථානුකූලව. එක්සත් ජාතික පක්ෂයේ තියෙන්නේ තමන්ට අහිමි වෙච්ච අගමැතිකම. අපි දන්නවා රනිල් වික්‍රමසිංහ මහත්මයාට කවදාකවත් අවුරුදු 3 ඇදගත්තේ බොහොම අමාරුවෙන්. පළවෙනි පාර අවුරුද්දයි මාස ගානයි, දෙවෙනි පාර අවුරුදු 2 කිට්ටු වෙන්න නැත්නම් 2 මාස ගානක්, මේ පාර අවුරුදු 3 මාස ගානක්. මේක අහිමි තනතුරක්. ඇත්ත කතන්දරය ඒකයි. රනිල් වික්‍රමසිංහ මහත්මයාට ඒ වාසනාව නැහැ. එක්සත් ජාතික පක්ෂයට වාසනාව මොකක් හරි මේ රටට කරපු ලොකු විනාශයක්. ලොකු විනාශයක් නිසා අපලයක් තියාගන්න බෑ. නායකයෙක්ව තමගේ පක්ෂෙන් ඉදිරිපත් කරන්න බෑ අවුරුදු ගානක්. 2010 ඉඳලා ඉදිරිපත් කරන්න වෙන අපේක්ෂකයෝ. ඒක තමයි ඇත්ත කතන්දරේ. ඉතින් ඒ නොහැකියාවට අපි යෝගේ කළ වැඩක් නැහැ. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ජේ.ආර්. ජයවර්ධන මහත්තයා නායකයා තමයි මේ ව්‍යවස්ථා හැදුවේ. ඉතින් එතුමා දන්නවා කොහෙන්ද මේ අගමැතිපත් කරන්නේ කියලා. ඒ ජේ.ආර්. ජයවර්ධන මහත්තයා හදපු ව්‍යවස්ථාවෙන් තමයි එතුමාට 42 තියෙද්දි අගමැති වුණේ පාර්ලිමේන්තුවේ. ඒ නිසා අපිට අභියෝග කරන්න එපා. එතුමාට තියෙන්නේ ගිහිල්ලා ව්‍යවස්ථානුකූලව ගිහිල්ලා අගමැතිකම දෙන්න තියෙන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ගාට ගිහිල්ලා මේ බහුතර කරාම මේවා කතා කරන්න නැතුව එතුමා ලැජ්ජ වෙන්න ඕනේ. 42 ඉඳලා අගමැතිකම ගත්ත රනිල් වික්‍රමසිංහ මහත්තයා අපිට කියන බහුතරය පෙන්වන්න කියලා. අපි රට පාලනය කරලා පෙන්වන්න. කරුණා කරලා ගිහිල්ලා අවශ්‍ය තැනට ගිහිල්ලා මේ බොරු අභියෝග කරන්නේ නැතුව. තවදුරටත් මේ රටේ එක්සත් ජාතික පාක්ෂිකයෝ පවට්ටන්නේ නැතුව. තවදුරටත් මේ රටේ ජනතාව රවට්ටන්නේ නැතුව. තමන්ගේ නොහැකියන් තමයි මේ සියලුම විනාශය වුනේ. තමන්ට අවුරුදු 3 තිබුණා ඇති වෙන්න. තවදු 20 රට පාලනය කරන්න පුළුවන් ඉතින් රට හදාන්න. ලක්ෂ 10ක් රැකී රක්ෂාල නිර්මාණය කිරුවා කරනවා. වෝක්සගන් කර්මාන්තයක් කියනවාගේ පත්තපල් බොරු කිව්වේ. ඊළඟට මේ රටේ ජනතාවගේ මහ බැංකුව මහදවල් හොරා කෑවා. අද මම ඉන්න අමාත්‍යංශේ කිරියල් ඇමතුමාගේ අමාත්‍යංශේ කබිර හර්ෂින් අමිත අමාත්‍යංශේ ගොඩනැගිල්ලට මිලියන 100ක් ගෙවලා තියෙන අවුරුද්දකට කොළිය විතර. මේ විදියට මේ රටේ ජනතාවගේ මුදල් කාබාසිනේ කරපු පිරිස වනාය හැදුවා වික්කා. මලික් සමරවික්‍රම අරන් තියෙනවා ඩොලර් මිලියන ගණන් දැන් අපිට එනවා වාර්තා. ඒ නිසා අවුරුදු 3 තිස්සේ මේගොල්ලෝ කිරුවේ රටේ තිබිච්ච දේවල් විකුණපු එක. තමන්ට ලැබුණු අවස්ථාවෙන් ඵල ප්‍රයෝජන ගත්තේ නැහැ. දැන් අඬල වැඩක් නැහැ. ඔබතුමාලා පත් කරගත්ත ජනාධිපතිතුමා ඉන්නේ. ව්‍යවස්ථානුකූලව ඔබතුමා ඔය කියන බලය තියෙනවා නම් ගිහිලා දෙන්න. හැබැයි මම දන්නවා ඒ බලය නැහැ. ඒ බලය තිබ්බනම් මේ විදිහට මේ පාර්ලිමේන්තුවේ හැලුවට ලක් කරන්නේ නැහැ කරු ජයසූරි මහත්මයා. ඔය තියෙන බහුතරයක් රනිල් වික්‍රමසිංහ මහත්මයා කැමැති කරන්න කැමැති නම් ඔය පාර්ලිමේන්තුවම හැල්ලු කරන්නේ නැහැ. ඇයි? ආසියාවේ ප්‍රජාතාන්ත්‍රික සංගමයේ
සභාපති රනිල් වික්‍රමසිංහ මහත් එහෙමනේ කිව්වේ. ඉතින් මහලුක ප්‍රජාතන්ත්‍රවාදී නායකයානේ. එතුමා ඔහම හැල්ලු කරන්නේ පාර්ලිමේන්තුව. නැති නිසා තමයි හැල්ලු කරන්නේ. ඒ වගේම කරුණ ජයසිරි මහත්තයා රනිල් වික්‍රමසිංහ මහත්තයා පෙන්වන්න බෑ. ඒ හින්දා තමයි කරුණ ජයසිරි මහත්තයා කතානායක කරුවේ. අද කරුණ ජයසිරි මහත්තයා සවුත් වෙලා ඉවරයි. රනිල් වික්‍රමසිංහ මහත්තයා කරුණ ජයසිරි මහත්තයාව හැසිරුවා. ඔළුව මෙහෙම නමපුවාම කරුණ ජයසිරි මහත්තයා මොනවද කරන්න ඕනේ කියන දේ අපි දැක්ක පාර්ලිමේන්තුවේ සිද්ධ වෙනවා. ඉතින් රනිල් වික්‍රමසිංහ මහත්තයා අපි කියනවා තමුන්නාසෙට අහිමි වෙලා තියෙනවා දැන. ඔබතුමාට දුකක් ඇති, ඔබතුමා ළඟ ඉන්න කණ්ඩායමට දුකක් ඇති. අපි දන්නවා දැන් ඔය එක්සත් ජාතික පක්ෂය ඇතුලේ සජිත් ප්‍රේමදාස මහත්තයා අගමැති කරන කණ්ඩායමක් ක්‍රියා කරගෙන යනවා. අපි දැක්කනේ පාර්ලිමේන්තුව විසිරපු ගමන් මොකද්ද වුනේ කියලා. එතුමන් ඉන්නේ පොලිස් සමිති ගිහිල්ලා ඇල්ලා ප්‍රකාශයක් කරනවා මොනරාගල් කියලා සෙනග එක්කන් ගිහිල්ලා ඇවිල්ලා උද්දෝෂණයක් කළා කියලා රනිල් ගෙදර යන්න ඕනේ, සජිත් නායකයා වෙන්න ඕනේ කියලා. ජේසි අලවතුල කුරුණෑගල එක කෙරුවා. හැම තැනම ඊළඟ හරෙන් තනන්දු සුජීව සේනසිංහ ඔය කෘතියාධිකාරී මණ්ඩලය ඇතුලේ සටන් කෙරුවා. අර විසිරූපෝ අතහනන් නියෝගෙන කාලය තුල. ඒ නිසා අද එක්සත් ජාතික පක්ෂේ පිපිරලා ඉවරයි. ඒක තමයි ඇත්ත කතන්දරේ. දැන් අපිට එන ආරංචි සජිත් ප්‍රේමදාස මහත්තයාව අගමැති කරන්න කියලා අස්සන් අරගෙන යනවා. ඒකට 29කට 30කට වැඩිය මන්ත්‍රීවරු පිරිසක් විරුද්ධයි. ඒකට මලික් සමර වික්‍රම යටින් වැඩ කරගෙන යනවා. නවින් දිසානායක ඉන්නේ වෙන තැනක. මේක තමයි ඇත්ත කතන්දරේ. ඒ නිසා ඔබතුමා කියන ඔය බහුතරය ඉන්නවනම් කරුණා කළා ගිහිල්ලා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ගිහිල්ලා අගමැතිකම ඉල්ල ගන්න. මේ රට අවුරුදු 3 මාරක් තිස්සේ විනාශ කරුවා. තවදුරටත් විනාශ කරන්න එපා කියලායි අපි කියන්නේ.